ජීවිතයේ වැරදි මඟ ගෙන ගොස් අනාත වන තරුණ ජීවිත කොතරම් නම් තිබේද? අනාත කරගන්නා තරුණ ජීවිත කොතරම් නම් තිබේද? මේ පසුගිය දතිස්ස මහරාමයෙන් ඇසුන එවන් ඉතාමත් ඛේදනීය පුවතක්. බෝගහවැව තනමල්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වාසනා සඳමාලි අගහිඟකම් කප්පරක් මැද සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව කොළඹ ගියේ ගෙදරට බරක් නොවි තමන්ගේ වියදමට හෝ කීයක් හරි සොයා ගැනීමේ අරමුණින් ඒ අනුව දහසකුත් එකක් හීන පොදි බැඳගෙන සඳමාලි කොළඹ සහ තිස්ස මහා රාමයේ විවිධ රැකියාවන්හි නිරත වුණා. නමුත් එක තැනක ජීවිතය නොසිතූ ලෙස වරද්ද ගන්නට ඇයට සිදුවුණේ ඇය කරපු රැකියාව සමාජය අනුමත නොකරන රැකියාවක් වූ නිසායි. එනම් ඇය ගැබිනියක වීමයි. ඇයට වැරදුන තැන ගැන කියන්නට හෝ කතා කරන්නට කෙනෙක් නොමැතිව ඇයට දැනුන අසරණකම දරාගන්න බැරි වුණා. කෙසේ වෙතත් මේ රැකියාව නිසාම ඇයට තිස්ස මහා රාමය කොළඹ සහ කතරගම අවට බොහෝ මිතුරන් සිටියේ net වසඟ කරගන්නා ඇගේ රූ සපුව නිසාම වන්නට ඇති. පසුගිය 13 වනදා දහවල් සඳමාලි තම මිතුරෙකු වන දිනේෂ් නැමැති 39 හැවිරිදි අයෙකුට ඇමතුමක් ලබා ගන්නේ තමාට නවාතැන් ගැනීමට කාමරයක් සොයා ගැනීමට උපකාර ඉල්ලා ගනිමින්. අතේ මුදල් පවා නොමැති වූ සඳමාලි හට උපකාර කළ දිනේෂ් එදිනම සවස 2ට පමණ ත්‍රීවිලයක් යවා ඇති අතර ඇයි ඉන් දිනේෂ්ගේ ලැගුම් හලට පැමිණ තිබෙනවා. ලැගුම් හලට ආ සඳමාලි දිනේෂ්ට පැවසුවේ තමන් ඇබෝෂන් එකක් කළ බවත් දින කිහිපයක් තමාට මෙහි සිටීමට අවශ්‍ය බවයි. ඒ අනුව 13, 14 සහ 15 යන දිනවල සඳමාලි එම හෝටල් කාමරේ නැවතී සිටියා. ඒ කාලයේ ඇතුළත ඇයට විවිධ අපහසුතා ඇති වුණේ කරන ලද ගබ්සාව නිසායි. කාගෙන්දෝ නිතර නිතර ලබා ගන්නා උපදෙස් අනුව දිනේෂ් ලවා ඇය විවිධ පෙති වර්ග පවා ගෙන්වා ගත අතර ඇගෙන් ලද ශරීර උපකාර හේතුවෙන් ඇයට ස්නානය කිරීම සඳහා උදව් කරන්නට පවා දිනේෂ්ට සිදු වුණා. දිනක් එසේ නාගෙන ඇවිත් තරමක් අමාරුවෙන් ඇඳේ වැතිර සිටි සඳමාලිට කාමරේ ඉන්න කියා කිරි එකක්ද සාදා දුන් දිනේෂ් කුස්සියට ගොස් දෙදෙනාටම කෑම පිළියෙල කරන්නට වුණා. නැවතත් කාමරයට විත් බලන විට දිනේෂ් දුටුවේ සඳමාලි කාමරේ බිම ඇද වැටි සිටින ආකාරයයි. කෙතරම් කතා කළද ඇගෙන් ප්‍රතිචාර ලැබුණේ නැහැ. කලබල වූ දිනේෂ් ඇයව වහා දෙබරවැව රෝහලට ගෙන ගියා අතර වෛද්‍යවරුන් පැවසුවේ ඇය මියගොස් ඇති බවයි. රෝහල විසින් පොලිසිය දැනුවත් කර ඇති අතර තිස්ස මහරාම පොලිසිය අපරාධාංශය මේ සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. පොලිසියට ඇති ගැටලුව වන්නේ කුමන පුද්ගලයෙකු ලවා ඇය මේ ගබ්සාව කරාද යන වග සහ කා සමග මේ කාර්ය සඳහා ගියාද යන වගයි. මේ වීඩියෝ එක් යනවලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.